චුම්බක ශේෂ්ත්‍රයක ලම්බකව තබන ලද ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලයක් ක්‍රියාත්මක වේ. පාසඳාන් සාධක සලකා බලන්න. රයිට්. මම ඔයාලට මෙතන පැහැදිලි කිරීම කරලා දෙන්නම්. පුතේ මෙන්න මේ රූපසනාන දිහා හොඳට බලන්න. දැන් මෙන්න ස්ථිර චුම්බකයක් තියෙන. දැන් මේ තියෙන. අපි හිතමු මේ U හැඩති ස්ථිර චුම්බකයක් තියෙන. හරිද? හරි. එතකොට මේ නිල් පාටට තියෙන පිත්තල කූරු දෙකක් මෙහෙම තියෙන. ඒ පිත්තල කූරු දෙක උඩ සන්නායකයක් තියලා තියෙන. මේ CB කියලා රතු පාටට තියෙන මේ සන්නායකය. ඒක තියෙන්නේ මේ චුම්බක ශේෂ්ත්‍රයක් තුල. මේ චුම්බකයේ චුම්බක ශේෂ්ත්‍රයේ තුල තමයි තියෙන්නේ. චුම්බක බලය පැතිරලා තියෙන ප්‍රදේශයේ තමයි මේ සන්නායකයේ තියෙන්නේ. මේ සන්නායකයෙන් මේ රතු පාට සන්නායකයෙන් මේ පිත්තල කූරු දෙක සම්බන්ධ වෙනවා. හරි? හරි. දැන් මේ පිත්තල කූරු දෙක හරහා මෙන්න මේ CB කියන සන්නායකයට අපි ධාරාවක් සපේ. මේ සපයන්නේ. මෙන්න ධාරාවක් සපේ. මේ ධාරාව ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට යනවා. මෙන්න මේ මේ යනවා. මෙහෙම ගිහිල්ලා මේක හරහා මේ පිත්තල කූරු හරහා මේ පැත්තෙන් ස්විච් එක හරහා මේ පැත්තෙන් එනවා. දැන් මොකද්ද මේ මෙතන වෙලා තියෙන්නේ? චුම්බක ශේෂ්ත්‍රයක් තුල සන්නායකයක් තියලා තියෙනවා. නිදහසේ චලනය වෙන්න පුළුවන් විදිහට තියලා තියෙනවා. මේ රතු පාට සන්නායකෙ නිදහසේ චලනය වෙන්න පුළුවන් විදිහට තියලා තියෙනවා. නිදහසේ චලනය විය හැකි සන්නායකයක් තියලා තියෙනවා. ඒ සන්නායකයට ධාරාවක් සපේ. මොකද්ද වෙන්නේ? මේ සන්නායකයේ මත බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එක්ක මේ සන්නායකයේ චුම්බක ඇතුළට පෙරලෙනවා. එහෙම නැත්නම් චුම්බකයෙන් එළිය පැත්තට පෙරලෙනවා. හරි? එහෙනම් මම ආයෙත් ඔයාලට කියනවා පුතේ. චුම්බක ශේෂ්ත්‍රයක් අසල මේ වගේ සන්නායකයක් තියලා සන්නායකයට ධාරාවක් සැපයුවාම මේ සන්නායකයේ මත බලයක් ක්‍රියාත්මක වෙනවා. ඔය ක්‍රියාත්මක වෙන බලය වැඩි වෙන්න හරි අඩු වෙන්න හරි බලපානවා සාධක තුනක්. සාධක තුනක් බලපානවා. මොනවාද ඒ සාධක තුන? සන්නායකයේ දිග බලපානවා. සන්නායකයේ කොච්චර දිගයිද කියන එක බලපාන. අපි ලබා දෙන විද්‍යුත් ධාරාව මේ සඳහා බලපාන. විද්‍යුත් ධාරාව බලපාන. ඊළඟට මේ චුම්බකයේ ප්‍රබලතාවය. එහෙම නැත්නම් චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය බලපාන. පුතේ මේ තුනම වැඩි වුණොත් මෙන්න මේ සන්නායකයේ මත ක්‍රියාත්මක වෙන බලය වැඩි වෙනවා. සන්නායකයේ දිග වැඩි වුණොත් විද්‍යුත් ධාරාව වැඩි වුණොත් චුම්බක ශේෂ්ත්‍රය වැඩි වුණොත් ප්‍රබලතාවය වැඩි වුණොත් පුතේ මේ සන්නායකයේ මත ක්‍රියාත්මක වෙන බලය වැඩි වෙනවා. බලය වැඩි වෙනවා. රයිට්. හරි. එහෙනම් දැන් අපෙන් අහන්නේ ඉහත් සාධක අතරින් බලයේ විශාලත්වයේ කෙරේ බලපාන සාධක. එහෙනම් සන්නායකයේ දිග, විද්‍යුත් ධාරාව, චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය. සන්නායකයේ හරස්කඩ වර්ගඵලය බලපාන්නේ. ඒ කියන්නේ මහතද කෙටිද කියන එක බලපාන්නේ. ඒක වැඩන්නේ. එනං A B D කියන පිළිතුරට අපිට යන්නේ නෝ මේකේ හැටියට පිළිතුර හතර.